ත් මෑතකන් අපේ රටේ බිහුණු සෑම ආණ්ඩෝම වගේ පාතාලයක් එක්ක කිට්ටුවෙන් ගණදනු කර. මිනිසා තමයි පහුගේ කාලේ එකන ජයර් ජයවර්ධනකෙ කාලේ අපේ රටේ ගෝනවල සුනිල්ල වගේ මිනිස්සු ජයාර් ජයවර්ධන නඩත්තු කර. ප්‍රේමදාස සොත්ති උපල්ල වගේ මැරයෝ නඩත්තු කර. චන්ද්‍රිකා බැද්ධගානේ සංජීව වගේ ඇයම නඩත්තු කර ඒවගේම තමයි ගෝටත් මරත් තමන්ත හිතවත් පාතාලයක් පවෞත්ව ගෙන ගිය මේ පාතාලි පෞත්ව ගැන අනකොට ක්ෂියම් ආකාරයක පාතාලි නායකන්ට යම්කිසි කරදරයක් කි්‍රියරයක් වෙනකොට. තමන්ගේ දේශපාලන අධිකාරිය පාච්චි කරලා ඔවුන් බේරගැනීම සාමාන්‍යයෙන් මරත් ගෝටත් කරගෙන ගිය. ඒ ප්‍රතිඵලයක් විදියට තමයි. නිමන් අංසක ගෙදර කුඩු අල්ලපු වෙලාවේ. වහම ප්‍රම් මහින්ද රාජපක්සේ එතැනට ගිහිල්ලා ඔහුව බේරගත්ති. ඉන් පස්සේ බොහොම පැහැදිලි උදාහරණයක් ඉදිරිපත් වනා ඒ තමයි. දුමින්ද සිල්ව අත්තඩංගොට ගත්තු වෙලාවෙේ. එමන තම් දුමින්ද සිිල්වා එදා භාර්ත ලශ්ම ඝාතනය කරපි වෙලාවෙෙත් මරා සම්පූර්ණෙම මේක දේශපාලන සිදධ්‍ය බවට පරිවර්තනය කරන්නට උත්සාහ කර. එදා භාර්තලශ්මන් තමන්ට මන්න තර්ජන තියෙනවයි කියලා මරා දැනුවත් කරන්නගේ අවස්ථාවේදී, මරා බොහොම පැහැදිලව දැන්මුදුබකාරණය තමයි දුමින්ද සිල්ව කියල කියන්නේ තමන්ගේ කවුරුවත් නෙමයි දුමින්ද සම්පූර්ණයම ගෝටගේ පුද්ගලේ තමන්ට දුමින්දව පාලනය කරන්න බැහැයි කියන කාරණේ. එනි සාමිස්්ටෝරණ බොහොම පැහැදිනිිව ගෝටා දුමින්ද සමඟ ගනිදනු කරා. එදා බාලවයස්කාරයියක් පැහරගෙන ගිහිල්ලා දූෂණය කරපු වර්දට දුමින්ද සිල්වට විරුද්ධව මහාදිකරණය නඩුවත්තිබුණ ඒ නඩුවේදී අදාළ ශක්ෂිකාරයන තගේ සිද්ධට මුහුණපාපු අහිංසක දැරයට ක්ෂදීම ැක අවක් තිබුණන නෑ ඩිප්‍රේෂන් නිසා. ඒ වෙලාවේ ඒ අවස්ථාව ප්‍රයෝජනටාරගෙන ඔහු නිදොස්කොට නිදහස් කර. ඒය වෙලාවෙේ. එදාම ඔහුට සුබපතන්න ගෝට ස්ථාන අධිකරනයට ගිහින් තිබුණන. ඒ විත රක්ණම එදාම ආරක්ෂකමාත්‍යන්සයේ අධීක්ෂණ ඇමතිකමක් ඔහොට දුන්න. ඒකන්නේ පොහොම පැහැදිලිව මැරවඩ කුපාඩුවට තක්කඩිඩට කරගෙන පඩයන්ගේ අවස්ථාව දුන්න. මිතුරනි ගෝට පාතාල අතරති වන සම්බන්්ඩය අද තවත් අහවුරු වුණ ඒ තමයි පෞ්ගේ කාලය තුළේ එකැනෙ දෙදස් දහයේද පූද්ජය වවතැන්නේ සුමනකේන භික්‍ෂුව අත්තරං ගොට ගත්තා මාලිගවත්ත පන්ත දේශ පිට සිය පන්සලේ ඔහු අතරගඩට ගත්තු හේතුව තමයි ඔහු සතුව ටී පණස්සය තුවක් දෙකකුත් ඒවගේම ජීවඋන්ඩ දෙසය දහයකුත් ළඟ තබා ගැනීමේ වර්ද මිටවරණ මුලින්ම ඒවකට පැබිති ආණ්ඩ උත්සාහ කර මේක සම්පූර්ණයම සරත් පොන්සේකක සම්බන්ධයක් තිබන සිද්ධක් කළ පෙන්වන්. හැබැයි පසුකාලිනුව එලිවුණ සත්‍ය වශයෙන් මේ භික්‍ෂුව, ගෝටත්සා මරත් එක කිට්ටෙන්ම ගනිදුන කරපු භික්ෂුවක් කියන කාරණෙ. පව්ගේ දවස්වල මහාදිකරණය මගින් අදාළ භික්ෂුව ජීවිතන්තය දක්වා සිර දැඩුවමකට ලක්කර. මේ ආයුදධ තබාගැනීමේ වර්දට ඔහු වර්ධකරු කරයි කියෙ එක අධිකරණය තීන්දු කර. විශෙසම සාධාරණ සැකෙන් ඔබ්බට මේ නඩුව ඔප්පුූුණු බව එහිද සඳහන් වනා. හැබැයි අදදිනේදී මාධ්‍ය වාර්තා කරනවා මේ පූද්ජඌවතැන්නේ සුමන කියන. චීවරදහරයා වහාම ක්‍රියාම්ණ කරන පරිගි ජනාධිපති සමාවක්දීලා නිදහස් කරනවයි කියෙන කාරණ. මිට්ටුවරනි මෙවැනි අපරාධකරපු මැරයන් තක්කඩයිෙන් කුපාඩීන්. නීතියේ වර්ධකරුවෙලා සිරගත කරපු අවස්ථාවක මෙවැනි සමවදදීල එළියට දීම තුළ. මෙම ආණ්ඩුව බොහොම පැහැදිලිුව කොල එලියක් දීලා තියෙනවා ආණඩුවට කඩ යන මැරයන්ට උඹල බයන්නතුවල ඕනම දෙයක් කරපං අපි උඹලට ආරක්ෂාව දෙනවයි කෙන කාරණ.මිටෝනි මෙතනද බිහිෙළුවට පත්තුල ආතිවෙන්නේ නීතිය පාලනය. අයිංසක පුද්ගලෙක් තමන්වද. දරුණ ලෙස කුපිත කරලා කිසිම් අසාධානයකට මුහුණ දෙන්න බැරුව සිදුණු. අපරාධයකඩී හුට ජනාධපති සමවෝ නොදනමේ ආණ්ඩුව තමන්ගේ මැරයන්ට බරපතල අපරාධකරපු මැරයන්ට සමාවදීම බරපතල ප්‍රශ්නයක්න්. මොකට වර්තමාන ආණ්ඩුව. එක් දාශන මසි හැත්ත හතේ අනුක ව්‍යස්ථ අනවස්ථාව අනුව තමයි කටයුත්තු කරන්නේ. හැත්ත ඇතිේ අනුක වවස්ථාව සම්බන්ධයෙන් ගෙනේන චෝ බරපතල විේජනවලින් එකක් තමයි මේ ජනාධිපති සමාව ලබාදීම්. මීත්‍රෝනි මෙවැනි ප්‍රතිපාදනයක් තිබෙන්නේ තමන්ග මැරයන්ට සමාව දෙන නෙමෙයි අතිශය ස්වේශේෂ තත්ත්වල්ලි පාවිච්චි කරන්න. හැබැ මිත්‍රෝනි දවසින් දවස අපේ රටේ නීතිය පාලනේ බල් ලට යනවා. බල්ලු පාලනීටයනවා. මේක නමත්වන්න පුළුවන් ඔබටත් මටත්. එම කරන්න පුළුවන් විශේෂම පුද්ගලමිනිසක් ගැන නෙමයි. ඇති පත්ේ වෙනසාක් ගැන කල්පනා කරන සමාද දේශපාන කන්ඩාෑමක් සමග ගණජනු කිරීමෙන් පමයි. එන්සා මිකාල කණ්න්නික මේ වෙනස් කරන්න පුළුවන්. ඒසඳක් හැප වෙන සමමාජ දේශපාන කණ්ඩෑයමක් සමඟ අප පටෙම මිත්‍රෝ අර්ගංතතු ජයක න නමති ඔබට සීපත් කරමින් ම ඔබෙන් සමුගන්න. ඔබ සමටයි ජය.